సింగపూర్లో చేసిన సాధనే పిలిగన్న మేతకది ఒయగుల్లో బలలతి ఇతర మాల్వెగ్గి చాయారూపయ సమాజ మాధ్య జాలావల సరసరణ విశేషమ మే మాల్వ అంగ మాల్వెక్కడ తిబ్బాట మాల్వగి కట హరియట ఎనకొట హరియటమ మనుష్యకి కట వగే తమై తీయన్నే మాల్వ కట అరియామ మనుష్యక్ తీన దత్పెల వగే తమ ఏ మాల్వట తీయన్నే హబై వెనసకడ తిబ్బే మనుష్యంట ఎక్క దత్పేలి అయి తిబ్బే ఏ మాల్వట దత్పేలి కీపయక్ తిబ్బా హబై బలు బల్మట మనుష్యకి కటక్మ తమై తిబ్బే మనుష్యకి దత్పేలిమ తమై తిబ్బే ఇది మే ఛాయారూపే మీట మాస దేకడ తునకట విత్ర కలిన్ తమై మేక ఫేస్బుక్ కే వైరల్ వెండ పటంగ అరగిన తీనే మమ అత్తటమ దక్కే ఈయే ఇట పసి తమై మే హా సంబంధే వాగన గే ఎతకొడ తమై మేకే అత్త నత్త మునాద కియన ఎక తేరునే ఇది హుంగా కట్టే కివ మేక ఎడిట్ కరపు ఛాయారూపయ కియలా ఇది మిత్యా విశ్వాస కరణ కట్టే కివ ఒన్న లోకే అవసన్ వెండ యాన్నే మనుస్సేకుట సమాన మాల్వేక్ ముహుదెన్ ఎలియట అవిల్లా కియలా మే వగే ఏకేక కట్టే ఏకేక విధిహట కథా కరణ పటంగత్తా ఇది మేహా సంబంధం అపి హోయాగన గియామ తమై తేరునే ఒగలు మే వడ తే పోస్ట్ ఎక దకలతి ఎహమ నత్త ఏకే ఛాయ రూప మే వీడియోకి ఒగలుంట బలా గండ పుల్వాం వే ఇది మేహా సంబంధం అపి హోయాగన యనకొట మే వగే దయక్ సిద్ధ వేలా తీనవాద ఎహమ సిద్ధ వేలా తీనవన మేక పిటిపస్ తీన విద్యాత్మక హేతున్ మనవాద మే ఛాయ రూపే అత్త ఛాయ రూపేత తం బొరు ఛాయ రూపేత మే వగే వీడియోస్ పవ అంతర్జాలే గియా నత్త అంతర్జాలే కెలమువా కియన్న పుల్వాం మేవ అత్తక్ద బొరువద్ద මේ හැම දෙයක්ම සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. සාමාන්‍ය මුහුද ගත්තා නම් එහෙම මිනිසා ගවේෂණය කරලා තියෙන්නේ 5%ක් විතරයි. මුහුද ගත්තා නම් එහෙම ඒ වගේම මුහුදේ ජීවීන් ගත්තා නම් එහෙම මිනිසා කොච්චර දුරට ගවේෂණය කරලා තියෙනවාද කියලා හොතින් එහෙම අපි ගෝල්ෆිෂ් කියනවා කැට්ෆිෂ් කියනවා කනමාළු දින බෝලෝ තෝරමාළු අරම හුඟක් අපි කතා කරනවා දහස් ගණන් මාළු වල නම් දන්නවා අපි හැබැයි මුහුදේ ඉන්න ජීවීන් එක්ක සංසන්දනය කරලා බලනකොට 1%ක්වත් නැහැ අපි දැනගෙන නැත්නම් අපි ගවේෂණය කරලා තියෙන ඒ මාළු සහ ඒ සත්ව විශේෂයන් ඒ වගේ මුළු මුහුදම ගත්තා නම් එහෙම 5%ක්වත් මිනිසා ගවේෂණය කරලා නැහැ. ඒ කියන්නේ මිනිසා නොදන්න 95%ක් මේ මහ මුහුදේ නැත්තම් මේ සාගරයේ තියෙනවා කියන එක 100%ක් ඇත්ත. හරි මීට මාස කීපයකට කලින් Facebook එකේ එක post එකක් share වුණා. ඔයගොල්ලෝ මේ screen එකේ බලන්නේ ඒ ඡායාරූපය තමයි. මේ ඡායාරූපය බැලු බැලමට මාළුවෙක්ගේ කටක් පේනවා අපිට. ඒ මාළුවගේ කට හරියටම බලනකොට මනුස්සයෙක්ගේ කටකට සමාන කටක් තමයි තියෙන්නේ. 80%ක් විතර සමාන කටක් තමයි තියෙන්නේ. ඒ වගේම ඒ මාළුවගේ දත් සෙට් එක බලනකොට මනුස්සයෙකුට තියෙන්න ඕන දත් වගේම තමයි මේ මාළුවාටත් තියෙන්නේ. ඉතින් මේ වගේ ඡායාරූපයක් හම්බුනාට පස්සේ ඉතින් හුඟක් ෆෑන් පේජස් තියෙන එක එක පේජස් තියෙන කට්ටිය මේ ඡායාරූපය අරගෙන ෂෙයා කරන්න පටන් ගත්තා. ඉතින් මේක ෂෙයා කරනකොට එක එක කට්ටිය එක එක විදිහට ෂෙයා කරා. ඒ මොනවද ෂෙයා කරේ කියන එක මම ඉස්සෙල්ලා කතා කරලා ඉන්න. ඊට පස්සේ මේක පිටුපස තියෙන ඇත්ත කතාව මම කතා කරන්නම්. ඉතින් ඒගොල්ලෝ ෂෙයා කරනකොට සමහර කට්ටිය කියපු දෙයක් තමයි මිනිසා වගේම කොට්ටාෂයක් මේ වෙනකොට සාගරයේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ වැඩමින් පවතිනවා. ඉතාමත් ඉක්මනට ඒගොල්ලෝ මුහුදට ඇවිල්ලා මිනිස් ජීවිත හැම දෙයක්ම නැති කරලා දායි කියලා එක පෝස්ට් එකක් තිබ්බා. ඒ වගේම සමහර කට්ටිය කියලා තිබ්බා ඔන්න ලෝක අවසානයේ අත ළඟ කිනෙමෙ. ඉතින් මේ ලෝකේ සමහර කට්ටිය ඉන්න පොඩ්ඩක් වැඩිපුර වැස්ස ගම ඔන්න ලෝක අවසානය. වැඩිපුර අවුවක් ආව ගම ඔන්න ලෝක අවසානය. අන්න හැමදේටම මේ ලෝක අවසානය ගාව ගන්න කට්ටිය ඉන්නවනේ. අන්න ඒ වගේ කට්ටියක් කිව්වේ මේ වගේ මාළුවෙක් හම්බුන ගම අන්න මේක තමයි ලෝක අවසානය කියලා. ඒ වගේම තවදුරටත් කට්ටියක් ගිහිල්ලා කතා කරා දියකිඳුරේකට හම්බුන මාළුවෙක් කියලා. අන්න ඒක තමයි මිනිස්සෙගේ මේ විදිහට මූණ හෝ කට මේ විදිහට සමානව තියෙන්නේ කියලා. දියකිඳුරෙක් ඉන්නවාද නැද්ද කියන එක නැත්නම් දියකිඳුරය කියලා ජීවි විශේෂයක් මොහොතේ ඉන්නවාද නැද්ද කියන එක අදටත් කවුරුත් දන්නේ නැහැ. ඒකත් තර්ක කරන්න පුළුවන් එක්තරා තේමාවක් තමයි. ඉතින් දියකිඳුරේකට ළමයෙක් හම්බෙලා ඒ ළමයා තමයි මෙයා කියලා සමහර කට්ටිය කියන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි මේ පෝස්ට් එක නැත්තම් මේ ඡායාරූපය ඇත්ත නැත්ත හොයාගෙන ගියා. අන්න එහෙම හොයාගෙන යනකොට අපිට තේරුණා මේ ඡායාරූපය එඩිට් කරපු ඡායාරූපයක් නෙවෙයි. මේක 100%ක් ඇත්ත.
මේ මාළුවගේ කටේ තියෙන දත් වෙන්න පුළුවන් මේ කට වෙන්න පුළුවන් මිනිස්සෙකුට හා සමාන දත් සහ කටක් තියෙන මාළුවෙක් තමයි මෙයා මේ මාළුවට කියන්නේ ship head fish කියලා මේ මාළුවා හරියටම බලපුවම බැටළුවෙක්ගේ ඔළුවකට සමාන ඔළුවක් මේ මාළුවට තියෙනවා අන්න ඒ හේතුව හින්දා තමයි ship head fish කියලා මේ මාළුවට නම තියලා තියෙන්නේ හරි මේ ඡායාරූපය කොහොමද එළියට ආවේ කොහොමද මේ ඡායාරූපය වෛරල් වෙන්න පටන් ගත්තේ නේදන් මාටින් කියලා ඇමරිකාවේ දීවරේ. ඔහු සාමාන්‍ය මුහුදට ගියාම ඔහු මේ හැම දෙයක්ම මගේ වීඩියෝ කරනවා. ඒ කියන්නේ මුහුදට ගියාම ඒ ජීවිතේ කොහොමද තියෙයිද කියන එක හැම දෙයක්ම වීඩියෝ කරලා ඔහුගේ Facebook fan page එකේ ඔහු අප්ඩේට් කරන්න පටන් ගත්තා. ජෙනට් ස්පියර් කියන Facebook fan page එක තමයි මේක. සාමාන්‍යයෙන් ඔහු මුහුදට ගියාම මේ හැම දෙයක්ම මගේ ඔහු වීඩියෝ කරනවා. සමහර මිනිස්සු කන් නැති මාළු ඉන්නවා. ඒ හැම දෙයක්ම අරගෙන ඒව පෙන්නලා මේවා මිනිස්සු කන්නේ නැහැ මේකේ විස තියනවා කියලා ආයෙ මුහුදට දානවා. ඒ වගේම මිනිස්සු කන මාළු ඉන්නවා. ඒ මාළු අල්ලනවා. අන්න ඒ විදිහට මුහුදට ගියාම මොන වගේ ජීවිතයක් මිනිසාට තියෙයිද කියන එක දිගින් දිගටම පෝස්ට් දාපු පුද්ගලයෙක් තමයි මේ නේදන් කියලා කියන්නේ. අන්න එහෙම ඔහු දවසක් මුහුදට ගියාම තමයි මේ මාළුවා අහු වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ඡායාරූපය දාලා ඔහු හෑෂ්ටැග් එකක් දානවා big teeth big time කියලා මේ පෝස්ට් එක ෂෙයා කරනවා. ඉතින් මේ පෝස්ට් එක දැක්කම ඔහු මීට කලින් දාපු පෝස්ට් වලට හාත්පසින්ම වෙනත් පෝස්ට් එකක්. ඊට හේතුව මේ මාළුවාගේ තිබ්බ ඒ පෙනුම. මම කලින් කිව්වා වගේ මිනිස්සෙගේ කටකට සමාන කටක්. ඒ කියන්නේ 80% විතර සමාන කටක් තමයි මේ මාළුවාට තියෙන්නේ. ඒ දත් පෙළවල් ගත්තා නම් එහෙම අපිට එක දත් පෙළක් තියෙනවා උඩ එකයි පල්ලෙහා එකයි. හැබැයි ඒ මාළුවාට දත් පෙළවල් කීපයක් තියෙනවා. එච්චරයි වෙනස. හැබැයි ඒ දත්වල හැඩය 100%ක් මිනිසාගේ දත්වලට සමාන හැඩයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ මාළුවෙක් මීට කලින් දැකලා නැහැ කියලා එක එක්කෙනා එක එක විදිහට මම කලින් කිව්වා වගේ පෝෂ්‍යා කරන්න පටන් ගත්තා. හැබැයි මේ වගේ මාළුව ඕනතරම් මේ ලෝකේ හම්බෙලා තිනවා විශේෂයෙන්ම ඇමරිකා ප්‍රදේශයේ තමයි මේ මාළුව හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධයෙන් විශේෂ ගවේෂණයක් පවා කරලා තිනවා ඒකේ වார்த்தාවල් අපි කියවලා බලනකොට ඒකේ පැහැදිලිව කියලා තිනවා මේක සාමාන්‍ය මාළුවගේ අල්ලගන්න පුළුවන් මාළුවෙක් නෙවෙයි. විශේෂයෙන්ම ඇමරිකාවේ දීවරයෝ මේ වගේ මාළුවෙක් හම්බුණා නම් ඒක ඒගොල්ලන්ට ලක් එකක්. එහෙම නැත්නම් වාසනාවක් කියලා ඒගොල්ලෝ කියනවලු. මොකද මේ වගේ මාළුව ලේසියෙන් දැලට අහු වෙන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලන්ට පේන්නත් නැහැ. ඉඳලා හිටලා දවසක් කලාතුරකින් තමයි මේ වගේ මාළු දැලට අහු වෙන්නේ. එහෙම නැත්නම් දකින්න ලැබෙන්නේ. ඉතින් මේ මාළුවා ගැන දැනට කරලා තියෙන පරීක්ෂණ වලට අනුව මේ මාළුවා කිලෝ 10ක් වෙනකන් වැඩෙනවා. ඒ විතර නෙවෙයි මේ මාළුවාගේ දිග අඟල් වලින් ගත්තා නම් එම අඟල් 35.8ක් වෙනකන් දිගට වැඩෙනවා කියලා. ඒ විතර නෙවෙයි මේ මාළුවාගේ දත මේ විදිහට පිහිටලා තියෙන්නේ මේ මාළුවා වැඩිපුරම කන්නේ හම හොඳ ඝනත්වයකින් ඉන්න සත්තු විතරමයි. උදාහරණයකට කකුල වගේ ගත්තා නම් එහෙම උඩ ප්ලේට් එකක් වගේ තියෙනවා. එයාගේ අත හරිය නිකන් ප්ලේට් එකක් වගේ තියෙනවා. ටිකක් අමාරුයි සාමාන්‍ය මාළුවෙකුට හපල කන්න. හැබැයි මේ මාළුවා වැඩිපුර කන්නේ අන්න ඒ වගේ සත්තු. අන්න ඒ හේතුව හින්දා තමයි මේ මාළුවාගේ දත මේ විදිහට පිහිටලා තියෙන්නේ. ඕනම සතෙකුට විශේෂත්වයක් තියෙනවා. නාගයෙක් ගත්තා නම් එයාගේ විෂ තියෙනවා. ඊට හේතුව මොකද? එයා කාගෙන් හරි බේරෙන්න එහෙම නැත්නම් කාව හරි ඇටැක් කරන්න. අන්න ඒ විදිහට තමයි මේ මාළුවාගේ විශේෂය මනුස්සයන්ගේ දත්වලට සමාන දත් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ මාළුවාගේ ජීවිත කාලය අවුරුදු 20ක් වෙනකම් මේ මාළුවා ජීවත් වෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ මාළුවා මිනිස්සු විනාශ කරන්න ආපු මාළුවෙක් නෙවෙයි, ලෝකය විනාශ කරන්න ආපු මාළුවෙක් නෙවෙයි, දියකිඳුරේකට හම්බුන මාළුවෙකුත් නෙවෙයි. මේ වගේ මාළු විශේෂයන් මුහුදේ ඉන්නවා කියන එක තමයි ඇත්ත. ඉතින් මම කලින් කිව්වා වගේ මිනිසා ගවේෂණය කරලා තියෙන්නේ 5%ක් විතරයි. 95%ක් මිනිසා ගවේෂණය කරලා නැහැ. අපි නොහිතන විදිහේ හුඟක් සත්තු, අපිට හිතාගන්න බැරි හුඟක් සත්තු මේ සාගරයේ අනිවාර්යෙන් ජීවත් වෙනවා ඇති. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න, මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහේ වීඩියෝස් එක අපි ඉස්සරහට එනවා. ඒකෙන් දහපති දින bell icon එකක් click කරන්න. www.singapore.com හරහා ගොනු නොමිලේ වැදගත් දැනුම් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ Singapore සමාජ මාධ්‍ය වලට එකතු වෙන්නත් පුළුවන්.